දෙනාටම බෞද්ධය රූපහනි බෝයත සන්න බෙදනය කන උතුම්ම දායකත්ව සධර්ම දේශුණාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම ධර්ම දේශන වදදිනේ පටිකතකනු ලබන්නේ බෞද්ධය මාධචාලයේ ගම් පාශවාකා පවත්පා කන යන ගම් පහා නාරංගල ගුණරත්තන සම්බෝධි සහම්සන පරිස්ත්‍රේ සිටයි. මදේශනා පපවත්පන්නට අප කරේ මහත්තානු කම්පාාවෙන් මෙදම් සබා මණ්ඩ පේට වැඩමකොට පදාළ වරකාපළු දංෝවිට හැළගල අමරාපතිය සදහම් සිෙනසුනෙහි ප්‍රදහන අනුශාසක පූචපාද කැලනී අජිත ගෞරවනී සාමිට් වහන්සේ අබිසිියුළු දෙනාමෙක් සාධනාද පවත්වාාපි ලිකනිමු. සාතුූසාධූ සාදුූ. නිටම්බුව කඳදහේනේ පදිංචි ශ්‍රයාාණි කාන්ති සනෙවිරත්න මහත්ම ඇතුළු සෙනවිරත්ම පවුලේ සිලු දිනා විසින් මෙමමුතුමූ ධර්ම දේශනාව මෙලෙසින්මුලු ලෝකේට ම සන්නවේදනය කරන්නට පින් බර දායයිකත්වයගෙන කටියයුතු කරනවා. එසේ නම් අපකිරේ මහත් අනුකම්පාාවෙන් මෙතැන සිට ධර්ම දේශනා පවත් වන්නට ගෞරවනය ස්වාමිට වහන්සේට අරාධනා කරනවා. අවසරයි ස්වාමිින් පහන්ස. සාධහෝ සාධහෝසා සමන්තාචක් වාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මංමුණි රාජස්ස සුනන්තු සද්ද මොක්හදන් ධම්මස් සවන කාලු අයං භදන්තා धम्म सव न कालो अयं भदन्ता धम्म सव न कालो अयं भदन्त भगवतो अर्हतु සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සෙ භගවතෝ අරහතුෝ, සම්මා සම්බුද්ධස්සේ, නමුෝතස්සෙ භගවතෝ අරහතුෝ ස සම්බුද්ධස්සේ සුත්තන්ත පිටකේ කුද්ධක නිකායේ තේරගාතාපාලි පාරසරිය තේරගාතාති තුන් ලොවට අග්‍ර වූ තුන් ලොවට ශ්‍රේෂ්ඨ වූ ලොවට උත්තම වූ ශාන්තිදායක ශාන්තිනායක අංගීරස අමාමෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර කරමි නමස්කාරවේවා ලෝක නාත වූ අප ශාක්‍ය මනීන්ද්‍රයන් වහන්සේ විසින් මහා කරුණාසිත්තුපදවා දෙවමිනිස් ලෝසතුන් හට දෙසා වදහල පරම ගම්බීර උත්තරීතර ශ්‍රී සද්ධරමේයටද නමස්කාර කරමි නමස්කාරවේවා. පරමෝත්තමයන් වහන්සේගේ ලය මඩලෙන් උපන් සුජාත පුත්‍රයන් වන නිකෙලෙස් මහා රහතන් වහන්සේලාගෙන් පැවත එන මග පලලාබී උත්තම වූ ආරි මහා සංගරත්නයට ද නමස්කාර කරමි නමස්කාරවේවා. ගරුතර මහා සංගරත්නයෙන් අවසරයි ශ්‍රද්ධවන්ත කාරුණික. තුනි අද මෙම දම් දෙසුම ඔබවෙත ගෙනෙනු ලබන්නේ සියනෑ පුරවර දෙල්ගොඩ නාරංවල පිහිටි බෞද්ධයා මාධචාලයේ ගම්පහෂාකාව පිහිරා ඇති ගුණරථන සම්බෝධිස දහම් සෙවන රි අද මෙම දම් දෙසුමට තම සෙදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන්නේ නිට්ටඹුව කන්දහනේ පදිංචි පිරිසක් විසි. සෙදහවතුනි අපි අහලතිීනවා ධර්ම දේශනාවන් වල මෙන මේ වගේ වචන කීපයක් කල් දක්නා නුවන හලතිවානේද ඒවගේ අනාගතය පිළිබඳව පවසන අනාවකි හලතිීනවනේ. අද මෙම සුවිසේසී දම් දෙස්සුමින් නොබට දැනගන්නට ලැබෙනවා මේ වත්මන් ශාසනික ත්වය පිළිබඳව අතීතයේ වැඩ හිටපු මුනිවරු විසින් ඒ නුවනින් දැකපු ආකාරය. ඔබට පුදුම හිතෙයි කොහොමද අපේ මේ අද පවතින තත්ත්වය මේ උතුමන් වහන්සේලා දැක්කේ කියලා. භාගතුන් වහන්සේගේ ධරමය තුළ සඳහන් වෙනවා අති විශේෂ දේශනාවක්, රජ කුමාර සූත්‍රය කියලා රාජකුමාරයක මුල්රගෙන භාගතන් වහන්සේ වදාරණ දේශනාවක්. ඒ දේශනාව මජ්ජමනිකායට අයත් දේශනාවක් එහි තියෙන්නේ මේ වචනය පිළිබඳව මින් එක්කරුණුක් උපුටා දක්කනව මේ දේශනාවට සම්බන්ධ නිසා යම් වචනයක් තියෙනව සත්‍යයයි ඒකට අදල තොරොතුරුත් පේන්ඩ තියෙනවා ඒ සත්‍ය සමාජයගත වනාට පස්සේ බොහ දෙනෙක්ට යහපත සැපත හුදා වෙනවා මිනිසුන්ට හැදන්ඩ එකින් පණිවිඩයක් ලැබෙනවා එවැනි ඇත්ත එවැනි සත්‍ය කල්යල් බලා බුද්ධිමතුන්ට පවසන්ඩ කියලා භාගතන් වහන්සේ දේශනා කළා එන අපේ දේශනාව මෙසේශ්‍රවණය කරමු සූත්‍ර පිටිකේට අයත් කුද්ධක නිකායේ මහරහත් උත්තමයන් වහන්සේලාගේ ජීවිත කතා පිළිබඳ වල්ලා ඒ සඳහන් වන තේරගාතා පාලිය අපි තවදේද මුනිගාතා මනිවරුන්ගේ විස්තර සඳහන් කොටසේ අයත් පාරාසරිය අරහත් මුනිවරයාගේ අනාගතය පිළිබඳව පිළි දරව් කිරීම තමයි මෙසේ අපි මහා වනයේ මල් පිපිලා තිබුණ සමාහිත සිත්‍ය ඇති භික්ෂුවක් ඒ වනාන්තරයේ වැඩවාසය කළා ඒ උත්තමයන් වහන්ස විවේකීව භාවනාවෙන් ඉද්දී මේ සිතිවිලි ඇතිවුණ ලෝකනාත වූ ලෝකයට පිහිටවන පුරු ෂෝත්තම වූ බුදුරජාණන් වහන්සේ ජීයමානු වැඩසිටිද්ද. භික්ෂූන් ජීවත් වනේ කොහොමද. වර්තමානය තුළ වැඩවාසය කරන භික්ෂූන්ගේ ස්වභාවය කොහොමද කියල උන්වහන්සේ විමස විමස බැලුවා. එකන මේ බුදුර ජානස පිරනුවන් පැවැට පස්සේ. ම මේ සිද්ධිය උන්හන්සේ කල්පනා කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සබුද්ධතයට පත්වෙලා පිනුවන් පානකං අවුදු කීයක් ජීවත් වනාද කියදද හතලිස් පහක් අරදු හතලිස් පහක් ජීවත් වනා එතර උන්වහන්සේ පිරනිවන් පෑවට පස්සෙ තමයි මේහිි දරව කරලා තියෙන්නේ පාරහසරිය මුුණවරයා විසින්. ඒ කාලෙ බුදුරජණස වැඩන්න කාල ජියෝමාන කාලේ. ඒ කාලේසිවුරු පරිහරණය කළේ ලදදයින් සතුරු වෙන්ඩත් සීතල සුළඟින් ආරක්ෂාවෙන්ටත් ලැද්ජා ඇති වෙන තැන් වහ ගණ්ඩත් විතරයි. ඔන්න සිවුරක් පරිහරණය කිරීම සැබැ අරුතු පවසනව මුනිවරයා. ඉස්සර ඉස්සර කියල කියන්නේ බුදුරජන් වන්සේ ජියමානව වැඩඉද්දිී ඉස්සර ප්‍රනීත දානය ලැබනත් කටුක දානයක් ලැබනත් ටිකක් ලැබනත් බොහෝකොට ලැබුණත් ඒ ලැබිච්ච දානයට ආස කළේ නෑ ආහාරයට ගිජුණේ නෑ ඒවාට හිටි බැඳුනෙ නෑ දන් වැලදි වී අප මේ ගත කරන්න උතුම් බඹසර ජීවිතයට අනුගුරහයක් පිණස්සන මේ කෑම ගන්නේ මේ ආහාර ගන්න මේ දානනි වලඳන්න කෙළ හිතාගෙන තමයි දානවෙලඳ වී. ඉස්සර අසනී පේකදී ජීවිතයේ පවත්වන්නට බෙහෙත් හෙත් කරනවට වඩා ඒ මුනිවරු ගොඩක් මහන් සිවනේ කෙලෙස් නැති කරලා දාන්ඩයි. හො ෙත්වර්ග හොෝ හො ඉන්න ෙ මේ කල්පනා කළේ ඒ රෝගයක් ඒ අසනීපත් විදර්ශනා කරලා ඒ දුකත් මුල් කරගෙන සංසාරයේ නිදහස් වෙන්ඩ තියෙන වන්නම් කියලා වීරිය කරලා තියෙනවා මහා වනාන්තර වල රුක්ක මූලවල දියලි ළඟ ගල්ලෙන්වල විවේකය සොයා වේකීටම නැබුර වෙලා ඉස්සර භික්‍ෂූන්වාසේ කළේ එ භික්ෂූන් මේ අගරාශත්‍රිතව ග්‍රාමවාසීව එහෙම බහුලව හිටපු විස්තරයක් නෑ වනාන්තර් වලමයි කැලෑවල් වලමයි ඉඳල තියෙන්නේ. ඒ භික්ෂූන් වහන්සේලා යටහත් පැවතුම් ඇතුව හිටියා එකන් හිටි අහිංසකයි දරුණු නෑ කියනෙගෙන යටහත් පැවතුම් ඇතුවූ හිටිය කියලා කියන්නේ අහිංසකයි අර සැරපරුස නෑ පහසුවෙන් පෝෂණය වුණ මහනකම පවත්වාගෙන න්න ගොඩාත් ජාති හොමනා වෙලා නෑ ඒ වගේ මුන් වහන්සේ හරිම රුදුයි හිත තද නෑ හිතේ තද ගති නෑ රන්ඩුවල පැටලුනේ නෑ. ඒවගේ වචනය අසංවර කරගත්ත නෑ දැමහි සඳහන් කරනවා කටවාචාලකම් නෑ කියලා උන්වහන්සේලා අරුත් බර ජීවිතගත කළා. එනිසාම උන්වහන්සේලාගේ ගමන් බිමන් දන්පැන් වැලඳීම් උන්වහන්සල වැ ඇසුරු කරන එකත් අන්නයට ප්‍රසාධයක් ම වුණා ප්‍රසාධයක් කියල කියන්නේ හිත ගත්තා ගුණට වස ගෞඩා. උන්වහන්සේලාගේ ඉරියව් හරිම සංවරයි ඒක හරියට සිනිදු තෙල් දහරාවක් රූලාා වැටෙනොහෝ වගේ වතුරු වැටනකොට එක පාර්ට ටෙනවන තෙල් දහරාවක් වැටනකොට එක පාට වැටෙනවාද නේද? සෞු්ම විදිටන සවුම් විදිහන වැටන්නේ ඉස්සර භික්‍ෂූන්ගේ ඉන්ද්‍රී සංව ඒ වගේ කියනවා. උන්වහන්සේලා දෙහාන වැඩුවගන හැම නිතරම කරලා තියෙනම කකරන එකද භාවනා කරන එක. හැම කලේසියක්ම ප්‍රහාණය කළා ඒවගේ මුන් වහන්සල හරි කරුණාවන්තයි දැන්ඒ රහතන් වහන්සේලා නෑ රහතුන් පිරිනිවන් පාලා දැමි තවත් රහතන් වහන්සනමක් කිය කියන්නේ දැන් එහෙම උතුමන්නේ හන්වහන්සල පිරිනිවන් පාල එබන්ඳධ උත්තමයන් වහන්සලා ටික දෙනයි දැන් ඉන්නේ එන බුදුරජාන් වහන්සේ පිරිනුවන් පාල ටික කලක් යනකොටම රහතන් වහන්සලගේ සහෙන අඩුවක් සිද්ධ වෙලා තියනවාො මේක අමාරුමදී තුන් ලෝක ලොක අරුමදී මයි කෙස් ප්‍රහණය කරෙක් අනි තැමක්ම ලෙසින් කරගන්න පුළුවවා. සීල සමාධී ආදී කුසල් දහන් වැඩීම ප්‍රඥාව උපදවා ගැනීම පිණිස ඇති වැඩපිළිවෙල අතහැරලා දැම්මොත්. හැම ආකාරයකින්ම පරිපූර්ණ වූ මේ බුද්ධ සාාසනය අතුරු දහන් වෙලා යාවිී හොන බුද් සාාසය අතුර දහ වෙන්නන්නේ කොහොඳ කළ තියෙනවා එන බුද් සාසන ඇතුරදහගෙන ගොඩුණනගෙලි කඩාවින්ද පස්සේ නෙමයි හරිද බුද්ධ ශාසනය අතුරුදහන් වෙන්න පිරිස ගොඩාක් මහන වෙන නිසා නෙමෙ. හරිත බුද්ධ සාසනය අතුරු දහන් වෙන්න හේතුව පැහදිලිව සඳහන් කරන මේ මුණනිවරයා සිල්රකින එක භාවනාකරණ එක ප්‍රඥාව උපදවාගන්නේ එක ඒ වැඩ පිළි වෙලෙන ආර්යස්ථාංකිික මාර්ගය දුක්ක නනිරෝධ ගාමිනී පටිපදාවනි ආර්ස්ථාංගික මාර්ගගේ ගමන් කරන්න එක අතහැරල දැම්මුත් ආගෙදා අඩ ුද්ධ ාසනය ඉවරයි. ඒකන් අතුරු දහන් වෙනවා කළ කියනවා. පාපී දේවලුත් කෙලෙසුත් බලවත් වෙච්ච කාලෙක විවේකයේ හොයාගෙන ගියත් ධර්මක්ඥානයක් විතරයි ලැබෙන්නේ. බුද්දුම කතාවක් කියන්නේ මේ. පාපී අදහස් ඇති වෙනවා එකට ගිහි පැවිදි කතා වක්නේ තේරනවාද පාපී අදහස් ඇති වෙනවා එතකොට පාපී අදහස් හිතට එනකොට මිචා සංකල්පනාන සම්මාසංකල් පවුලින් තොර වෙනවා එතුට කෙලෙස් බලවත් වෙනවා හරිද කෙලෙස් කියන්නේ රාගේ බලවත් වෙනවා දේශය බලවත් වෙනවා මෝහයේ බලවත් වෙනවා ඉරිසියා බලවත් වෙනවා ුණක්ුම බලවත්වවා කපටිකම බලවත්වෙනවා එකට එක කිරීම බලවත්වෙනවා තෙනවාද. මාන්‍ය බලවත් වෙනවා හිතට ගන්නවා හිතුවක් කාර වෙනවා කවුරුත් කියනදේ අහන් නැති වෙනවා. තමන්ට වඩා කෙනෙක් නෑ කියලා හිතෙනවා මේ හැම එකක් මොනවාද කෙලෙස්ඒතුර මේ කෙස්සට ගිහි පැවිදිික තවත්තිනවාද එහෙම කතාවක් නෑ හරිද පාපී දේවලුත් කෙසුත් බලවත් වෙච්ච කාලෙක හොන්න? විවේක හොයාගෙන යනවා මයි යන ඔවේකෙන් ඉන්ඩ අට මේ පිරිස දිරවන්නේ මට හරියන්නේ ධනමත්දිනී කරනවා මේ මුනිවරය පවසනවා පාපි දවලුත් කෙසුත් බලවත්වෙච්ච කාලක විවේකයේ හොයා ගෙන වන ගත වනත් දහම් දෙනුමක් ලැබේ කියනවා එතන හට හිත වැඩෙන්නේ මේ කතාව සම්පූර්ණ ඇත්ත මේ කතව සම්පූර් ඇත්ත කෙලා දන්න වහනකාම කරන අපි. දන් පැදිෙන ඔබ නෙමේ ැකැක ඇතැම් කතා තියෙනවා ඇත්ත සිද්ධියක් වෙමින් පවතිනවා සිද්ධික දාමයක් එතට බුද්ධිමත් පිනිස්සුන්ඩ මේක කලින් කල ගිහි පැවිදි අයට දැනුවත් කරන්න ඕන ඒ ඉතුර මේක දැනුවත් කරහම යහපත පිණිස පවතිනවන දැම සිද්ධී ඒ පාරාස්සරය මුනිවරයා පවසන්න කාගවත් හිතර ඉද්දඩද කාගවත් හිත කඩාවට්ටන්නද කාගත් හිත තලන්ඩද කාටහරි ඇනුම් පදයක් හැටියටද නැහැ. කුසල් සිත්ත උපදවා ගනීවා කියෙන කරුණාවේ. ත්‍රමිහි සඳහන් කරනවා දහම් දැනුමක් විතරක් ලැබේ කියනවා. අරන්න එකට ගියත්. චිත්ත දියුණුවක් ලබා ගන්නවා කියන එක සිද්ධවෙන්න නෑ කියලෙන කියන්නේ කරන්න බෑකිකම මේ කියන්නේ බොහුට වෙන්න නෑ ඇයිඒ පාපී දේවල් හිතේ තියෙනවා. කෙලෙස් උත්සන්න වෙලා තියෙන. හිතවටන්න හිත වැඩෙන්නේ. කෙලෙස්ම වර්ධනය වෙලා ගියොත් ඒ කෙලෙස් විසින් ජනතාව කියලා ගනීවි ඊට පස සිද්ධ වෙන්න මෙච්චරයි. ඒ කෙලෙස් ජනතාව සමග සෙල්ලම් කර සිටවී මෙත මේ ජනතාව කලා කැෙන ගිහි පැවිදි දෙ පිරිසක කියන්න හසි. වනසේවගේ ලග වචනයක් කතා පවසන්නමකොත් දන්නවාද. කෙලෙස් උත්සන්නුනාට පස්සේ අර ගෞරු වාර්ථය කියන එක ඒ වචනටත් නිකං හොඳ නති කමක් හටගන්නවා ඒ වචනයට හොඳ නෑ තේෙනවද නස පවසන වචනය ජනතාව කෙලෙස් වර්ධනය වෙලා ගියොත්ඒ කෙලෙස් විසින් ජනතාව ගිල ගනේවි. ඊට පස්ස සිද්ධවෙෙන මෙච්චරයි. ඒ කෙලෙස් ජනතාව සමඟ සෙල්ලම් කරකර සිටීවි. කෙලෙස් මනිස්ුත් එක මොකුද කරන්නේ. සෙල්ලං කර කර න්න එතුොට මිනිස්සූ ක්‍රියා කරන්නේ ධර්මයට අනුවද කෙස්වල්ට අනුවද හරි පැහැදිලීම ප්‍රකාශන අ මෙනි කෙස් මනිවරුන්ගේ ප්‍රකාශනන ඔහෙවත් වරදින්න විදිහක් නෑ එතකොට පිස්සු හැදිච්ච ජනතාවක් රාශයන් එක්ක එකට ඉන්න වගේ වැඩක් කියනවා හරිද පිස් හෙදරම කියින් වචනට තේරෙනවන්නේ හරිද නිරෝගී හොඳ යහපත් මානසිකත්වය බිඳ වැටිලා. හරිද එතුර සිහය විකල් වෙලා විකල් එච්ච පරිසක්ව දානව රක්ෂයන පිරිසක් එක්ක දෙැ මොකොද වෙන්නේ අර සිහ විකල් වෙච්චාය දන්නන්නේ නෑ මේ රාක්ෂියූ පිරිසක් එෙස මොකද කරන රාක්ෂක්ක බෝලග හයි මෙතන් රාක්ෂයෝ කළකිව කවුද කෙලෙස් හරිදබිස්වු හතිච ජනතාවක කළ කව කාටරද මේ කෙලෙස්ම වඩ වඩා ඉන්න ගිහි පැවිදි අපිට කීපපුූ නමක් කොච්චර ලස්සනයිතු වලන්න කොම විග්‍රහයන්. කෙලෙස් විසින් ඔවුන්න්නු යටපත් කරල දානවා ඊට පස්සෙ ජනතාව කරන්නේ කාම අරමුණු සොයිස්සයවා දුවන එක විතරයි දෙවසේ හොයන්න මොහද විනෝදී යුධබිමක ඉන්න පිරිසකට අනක් ලැබුණ වගේ යුද්ධ බිමක ඉන්න පිරිසකට අනද නිලධරිය අන දෙනවා ගුතුරුවට මීට පන්සීයක් ෂනයෙන් ගමන් කරනු කියලා මොකද කරන්නේ අන ලැිච්ච ම සෙබලුටික ඒ පෙතට දුවනවා වේගෙන් ජනවා. මිනිස්සු කාමර මුණහයැ නැතේ වගේ කියනවා කාමයන්ට වේගවත් වේගෙන් ප්‍රතිචාර දක්කනවා. දැමල්න මිනිස්සු ඉක්මන්ට ගෙවල් හදන්ඩ නයිවෙලා හරි වාහනගඩ් බාලාල ටික්මට ගන්නන් පැවිදුණු තික්ට පන්සහදාගඩ ඒකතම ඉක්මං වෙන්නේ. නමු තීතේ තියෙන කෙලෙස් තුරු කරගඩ ඉක්වන්ගෙනවාද ඉක්මං වෙන්නේ. වරදවාහිතන් එපාමි දේශනාව. මේ රහතන් වහන්සේ නමකගේ ප්‍රකාශයක් නෙමේ. එතකොට ධර්මයේ බැහැර වෙලා යනවා. එකනෙක් කෝ හල කරට ග රඩුුව ප නවා. මිති්‍ය දෘෂ්ි වැලඳගෙන ඒවා ශ්‍රේෂ් දවල් හැට පිගන්නවා දෙම ලඩකු ගත්තර පස්සඒක අය ක කතා නේද කියන්නේ හැම තැනම තින තමංව පෙරට ගැනීමක් මම තමයි හරිදේ කියන්නේ මම තමයි උත්තමයා මගේළඟට එන්න මගේ පස්සෙෙන්ෙන්න්න ඔකු අනාත වෙන්න මම තමයි දන්නේ ඒ සිටවිලි තුළ අභ්‍යන්තරයේ තියෙන කුමක්ද සම්මාදිිට්ටියද සක්කයිදිට්ියද සයිදි සකයිදිට්ටය ක ගැන්නේ පංචුපා දනස් කන්දය තුළ ජීවයක් ආත්මයක් සදාකාලික දෙයක් ති නවගෙන වැරදි දැක්ම දේපල වස්තුවත් අතහැරලා අඹුදරුවොත් අත්හැරලා ගිහි ගවලුත් අත්හැරලා මහනුනාට පස්සේ මහන වෙන මහන වෙන ලොක් කැපැකිරීමක් කර ඒ පල වස්තු අතහරිනවා. විවාහවෙලා නං අබුව දඩුවන් අතහරිනවා හරිද එතකොට ඒ ගෙවල් දොරුවල් ඔහු කාම සම්පත් අත්හරිනවා එච්චර කැපකිරීමක් කරලා මහනවෙන්න අය පස්සේ කාලක මොකොද වෙන්නේ පස්සෙ කාලක රලු පරලු දානමාන නිසාත් නොහොමිනාදේවල් කරනවා කියනවා තමන්ගේ දාහෙකන්ව රැකගන්න රඩුුවෙනවා ඔහ ලේ පන්සල්ට මන එකයි ඇත්ති ඉඩ පමි පන්සලි පස් පා ගන්ඩ ඔට අපි කරා වැඩි අච්චර කැපකිරීමක් කරලා සසුන්ගතවෙේ වනාට බස්සේ මේ දානයක් ඇතැමට මොනට පොං්චි පින්කමක් නිසා හිත තලා ගන්නවාඒ පුදුමමී විග්‍රහයක් ඉතින් බඩ පිරිණකම් හොඳට දානනිවලඳනවා උඩු බෙල්ලෙන් වැඩල නිදා ගන්නවා නැගිටට පස්සේ ශාස්තරන් වහන්සේ විසින් කියන්ඩ එපා කියපු දේවල්ම ලාමක දේවල්ම කතා කරකර ඔහ කාලය ගෙවනවාගැන දේශපාලන කල කැන්වේ දේශපාලන විස්තර කතා කර කර ඉවා කළ කියන්නේ. ඒ භික්‍ෂූන්ගේ සිත් සන්සුන්නේ බාහිර දේවල් විතරක් කැමැත්තෙන් ඉගෙන ගන්නවා. දරම ඉගෙන ගන්න තම පරිාහිර දේවල් හොම ආසාාවෙන් ඉගෙන ගන්නවා මහන ජීවිතයේ දියුණු කරන්නට හේතුවන ධරමය පැත්තකට වීසි කරවා කියනවා මිනිස්සුන්ගෙන් ලාබ ප්‍රයෝජන ලබාගණ්ඩ හරි ආසයි එතකොට කරන්නේ ගිහිියන්ට බැල මෙහෙවරකං කරන එකයි මේක තේරුම් ගණ්ඩ ඕනේ මෙහි සඳහන් කරනවා ඊහිට පස්ස කරන්නේ ගිහිියන්ට නොඒක් කාකාරයේ උපස්ථානටයුතු කල්ල ගිහිියන් අසතුරු කරන්න හදනවා එන්න කණ්ඩ බොන්ඩ රසයි මේ ගුණයි මේ සණී වලට හොඳයි මේ කොලෙස්ටරෝල්ලල්ට හොඳයි මේ ප්‍රශර්වට හොඳයි. එහෙම වෙනවා කියනවා. හරිද.විිමේ ඇත්ත තේරුම් ගණ්ඩෝනේ. අන්තිමේදි මොකොද කරන්නේ පින්ඩ පාතයක් වැඩිය නම් ඒත් ගිහින්ටම දීලදානවා කියනවා. ක්ු නීට පස්ස වෙද මහතුරුුවගේ ගිහින්ට බෙත් කරන්නටන් ගන්නවා ගිහි එෙක් වගේ සාමාන්‍ය ජීවිතයක් ගෙවෙනවා ගනිකාවක් වගේ ඇඟපත සරසනවා සිටුවර එක් වගේ මිල මුදල්ල ඇස ඉසරුම රැස් කර ගොඩ හගන්නවා සටකපට චාටු බස් කියන්න්න පටන් ගන්නවා බොරු දේවල් කියන්න පටන් ගන්නවා වංචනක ජීවිතයක් ගෙවාගෙන වැරදි විදිහ තමයි මහනකම කරගෙන යන්නේ. සිවපසේ ලබා ගන්නේ සම්මාජීවෙන්ම මිත්‍ය ආජීවයෙන් අකප දේවල් කැපවිදියට හවා දක් කළවා මේ කාලෙ හැටිටති මේවා නැතිව බෑ කොම දෙ කරන්නේ අකපදේවල් කැපයි කියලා වදාරනවා පවසනවා ජීවත්තයෙන් පිස ජනතාව රවට්ටගෙන බොහෝ වස්තු ඇදගන්නවා පිරිස් ලවා ඇපූපස්ථාන කරවා ගන්නවා ඒවා කරවා ගන්න පින්කම් කිය කියා මිසක් චතුරවාර් සත්‍යබූදෙරමි නිස්සුන්ට පාර කියල දෙන්න නෙමෙයි අනුන්ට බණ කියා දෙන්නෙත් ලාබ බලාගෙනමයි බණ කියන අයට ඇගෙන් අපිට මේ කියන්නේ. අනුන්ට බණ කියල දෙන්නෙත් ලාබලාබන්්ඩ මික් ධරම අර්ථ කියලදෙන්ට නෙමෙයි ඇත්්ටෙන්ම පිරිස සංගරත්නයට අයිති නෑ හරිද? ත් සගගේ අවුදෙසා ලැබෙනදට ඒයි රඩු කරගන්නවා ඇත්තෙන් මනුන්ට ලැබෙන දේ වලින් තමයි ය ජීවත්වෙන්නේ ඒයට ලැජ්ජාවක් නෑ අලජ්ජී පිරිසක්. මහන ජීවිතයක් ගත නොකරන සහරුදවිය හොඳට හිස ොඩු කර ගන්නවා සගල සිවුරු පොරෝගන්නවා ඒ වුුණාට ලාපසත්කාරය මොසපත්වෙලා ගෞරුය ලබා ගණ්ඩ යාස කරන්නේ එතකොට සසුන් මග සී සීකඩේ යනවා දිහන උපොදවා ගැනීම මඟඵල ලබා ගැනීම එහෙම කර ග්ඩ බැරි වෙනවා එතකොට දිහාන මාර්ග පල ඇතිකරගත් උතුමන් නැතිවෙලා යන්නවා ඒ උතුම් ගුණධර්ම ඇතිකර ගැනීමත් ඇතිකරගත් දිහාන අභඥාවගේ දේවල් රැකගැනීමත් ලේසි වැඩක් නෙමේ කියනවා එක ගුණන් ඇතික ගටත්තමාඩුව ඇතිර ගත්ත කෙනෙකට ඒ පවත්වාගනින් දත් ලේසි නෑදැන් දෙහනයක් වගේ එකක් පිරිහෙනවා ර්ගල පිරිහෙන්නේ මාර්ගඵල නිවන් දක්වාම පිහිටනවා දෙහාන අභිෂඥාකිීනයව පිරිහෙනවා. කටු පඳුරු ගහන වෙලා තියෙන පොළොවක ඉතා පරිස්සමින් තමයි ඇවිදිගෙන යන්ට ඕනේ. අන්නේ වගේ මුුණීවරයාත් ගමේ හැසිරෙන් ඕෝන ඉතා හොඳ සිහි කල්පනාවෙන්. ස්සර වැඩ හිටිය රහතන් වහන්සල ගැෙන සිහි කරන් ඕනි න්හන්සලා ජීවිතය ගත කළ ආකාරය හිතන් ඕනේ අඩුගණනේ ජීවිතයේ අවසාන කාලේ හරි ආර මාර්ගයේ ගමන් කළොත් ඔහුට නිවන්නාව බෝධ කරගණඩ පුළුවන් ශ්‍රද්ධ ආදී ඉන්ද්‍රියන් දියුණු කර ගත්ත සැබෑ ඉසිවරයා වූ සැබෑම බ්‍රහ්මණය වූ ඒ අරහත් භික්‍ෂුව මේ ගාතාවන් පවසලා පිරිනිවන් පෑවා මේ ජීවිතයෙන් සමුගන්න ඔන්න මෙන්න තියලා කරපු ම අත්භූත පුද්දුම හිතෙන්න ඇගේ ලොමු දහ ගැන්වෙන රෝමෝද් ගමනය වන ප්‍රකාශයක් කල් උනැු පිරුවන් පැවා ඒ රහතන් වහස නම්ම කක්ද පාරාසරිය රහතන් වහන්සේ ඒකට මදාලව තවත් රහතන් වහන්සන මක් මේ වගේ ප්‍රකාශයක් එලිදරුවක් කරනවා පුස්ස රහතන් වහන්සේ මා ප්‍රයන්න පුයන්න අල්සයන සයන්න හොස්ස ගොත්ත නමින් තාපසෙක් හිටියා ඒ තාපසයාට දැකග්ඩ ලැබනාා පැහැදීම ඇතිකරවන බොහෝ භික්ෂූන් වහන්සේලාව උන්වහන්සලාගේ ඉන්ද්‍රියන් හරිම ශාන්තයි උන්නසල ගොඩක් හිත දියුණු කරලා හිටියේ ඒ ගැන පුස්ස නම් රහත් මුනිදුන් ගෙන් ඒ පණ්ර ගොත්ත තාපසයා මෙහම ඇහවා මගේම ප්‍රශ්නයට පිළිතුරු දුන මැනව. අනාගතයේ බිහිවන භික්‍ෂුන් වහන්සේලා මොනුවගේ දේවල්ලොටද ආස කරන්නේ. උන්වහන්සල අනාගතයේ මොනමොන වගේ දේවල් ඉලක්ක කර ගනීද. උන්වහන්ස මොනවගේ ආකල් පෝලිින් අනාගතයේදී යුක්තවේවිද කියලා ඇහ කවු දැහෙවි තාපසයක්. එතකොට මේ පුස්ස කියන මුනිවරයා පණ්ඩරක කියන තාපසයයට මෙහි පිතු දෙෙන. තාපස එහෙනම් අන් කියන දේ අහගෙන ඉන්ඩ අනාගතයේ සිද්ධ වන දේ මං කියන්නම් හොඳින් මතකතියාගණ්ඩ අනාගතයේ ඇතිවන භික්ෂුන් වහන්සල බහෝ විට කරන්නේ කෝධ කරන එක පලි ගන්නේ එක ඇතිගුණ මකන එක මානයෙන් ඉදිමිලා තමන්ට නැතිගුණ හොවා දක්වන එක ඉරිසියාවෙන් ඉඳගෙන රන්්ඩු කරන එක වාදීවාද කරන එක ගැඹුරු දර්මය බවට ගැඹුරු ධර්මය දන්න බවට මාන්‍යයෙන් හිතාගෙන වටේ දුවන එක තමයි ඒකුළු කරන්නේ චපල සිත් ඇති ඒ උුදවිය ධර්මය ගැන ගෞරුුවයක් ඇති කරගන්නේ ඒඒ අයි කැත්තේ යට ගෞරුවයක් නෑ ධර්මය දන්න නනිත් අඇය ගැන ගෞරුවෙකුත් නෑ. අනාගත ලෝකයේ මේ විදිහ බොහෝ ආදීනුව පහල වෙනවා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයය දේශනා කොට වදාලේ ඉතාමත්ම පිරිසිදු ලෙස එහෙත් නොයෙක් මිත්‍යා දෘෂ්ටී ගෙනහැර දක්කොමින් මේ ධර්මය පවාය අය කිලිටු කරදාවා. අනාගතයේ බලවත්වන්නේ අන්න ඒවගේ භික්ෂූන් තමයි ඒ උදවිය සංඝයාගේ ප්‍රධානත්වය උසුලනවා එෙත් ගුණේෙන් හිී නයි ධර්ම දන්නේ දහමතුළ විශාර්ධනය මොනුවම හරි ප්‍රකාශන නිකුත් කරන්න විතරයි දන්නේ වචනවලින් මොනෝමනහ ලොකුටිකක් කියඩ විතරයි දන්නේ ඒත් සංඝ අතර වැඩ සිටිනවා ගුණවත් භික්‍ෂූන් වහන්සේලා උන්වහසට ඉතා හොඳ ධර්මාබෝධයක් තියෙනවා පාපෙට ලැජ්ජයි පව්කරන්ඩ බයි යහප ික්ෂූන් වහන්සේලා වැඩකට නැතුද වී වගේ පැත්තකට දානොකීනෝ. සිල්ල තුන්ග පැත්තකට විසි කරන කියීන. සිිල්ටරැ කළ හැරියයි. මේ කාල්ලි. හෝමගිය තරියයි මාර්ගඵල ලබයි ලබයි කියල තමයි බය නිවන් නිවන් දැකල බලමුකු කියල එවට සමච්චලය ලක් කරනවා කියීනො මාර්ගඵල නිවන්. ප්‍රඥා රහිත පාපී භික්‍ෂූන් මොකද කරන්නේ ඒ අය රන්රිදි කෙත්වතු ගව මහිශාදීන් සේවක සේවිකාවන්න පවා තියාගෙන ඉන්නවා. ඔවුන්ට නුවනක් නෑ. සීලෙකුත් නෑ. සවාධියෙකුත් නෑ. මාන්‍යය යොක්තව කටහඬ ගොරෝසු කරලා කතා කරන්න දන්නවා. සත්තු වගේ කෝලාහලවල ඇලෙනවා. මම දේශනාව තියන එක කියන්නේ. හරි දුකයි ඉතින් මේ සිද්ධිනෙ. අනාගත භික්‍ෂූන් වහන්සේලා එක එක පාට සිවුරු පොරෝ ගන්නවා උඩගුකමින් කුහක කමින් චාටු බස්කිය කියයා ස්රෘංගාර ජීවිත ගත කරමින් උතුම් පුද්ගලයන් හැටිට පෙන ඉන්නවා. අනාගත භික්ෂුන් වහන්සේලා සුදුපාට සිවරත් පොරො අන්ඩ පටන් ගන්නවා. හොඳට තෙල්ගාල කොන්්ඩ පීරෙනවා ඇස්සල අඳුංගාගෙන මහමගේ යනවා. ැ අපට සාසනයකවට පත්ස අප මේ ලාංකී සමාජයඉන්න භික්‍ෂු සංස්ථාවන මතක් වෙන්නේ දැ අපි ලෝකයේ රටවල්ල ඇවිදලති නිසා දන්නවා ජපාන චීනෙ කොරියාවේ වියට්නාමේ තිබෙටවල ඉන්දියාාව පවා මේ බුදුද්දහම කියලා මේ භික්ෂු සමාජය කියලා අමුතු අමුතු ජනකණ්ඩායම්තම ඉන්නේ. සමහරය සම්පූර්ණම ගිහි අය වගේ ජීවත් වෙන්නේ සිවරක්නය මතු ඇඳුමක් සමහරුවාය කළුම කළු පාටයි සමහරුන්ගේ ඇඳුම් සුදු පාටයි ඉතින් පැවිද්ව වන්ඳන ඇඳමට සිවර කල කන පොවී තෙනවාද නමුත් මේ පරිහානය හැබැයි තාම මේ ලාංකීය භික්‍ෂු සස්ථාවට ඕ මේක මේ විදිරම සිද්ධ වෙලා නෑ තෙරවාද නමුත් යම් පමණකින් සිද්ධ වේගෙන යනවද කොන්ඩ පිරණකම තියෙනවන්නේ ඇතැම් අයගේ මේ ඇත්ත කතාවක් මේ තියෙන්නේ. ඔවුන් ලාභයටමයි ආස කරන්නේ. ඔවුන් ගිජු වෙනවා නොවේකුත් සැපසම්පත්වල්ට විමුක්තියට පත් සිතින් යුතු රහතුන් වහන්සේලා පඬුගසා පොරෝන් ලද්ද අරහත් දජයේ ඒ අය පිළිකුල් කරනවා. ලාබ ලබන් ආස වෙනවා. කරිම කම් ඇලි කිසිම වීරයක් නෑහේ. ර ඇත වනසෙනසුන් වල හුදලාවේ භාවනා කරන්න ඔුන්ට බෑ ගම්වල පන්සල් වට වෙලා ඔහේ කල්ගෙවනවා ඕෝන් ජීවත්වෙන්නේ මිත්‍ය ආජීවයෙන් ඔවන්ට කිසියම් ආදායමක් ලැබෙනවා නම් තමන්ගේ ගෝලයංග පුරදු කරන්නත් ආදායම්මල බඩ තමයි සංහරවෙඩ නෙමි යම්භික්ෂුවකට ලාපසත්කාර කේතිය ප්‍රහංසා ලැබෙන නැත්තං එයාට මේ සමාජයේ පිළිගැනීමක් ලැබෙනෙන දුපත් හාමදුරුවූ කියලා හඳුන්නනවා. එයා ඉන්න පන්සල දුප්පත් පන්සලක් කියලා හඳුන්වනවා. නමුත් කසාාවතට ගරහලා අන්‍යයාගමිකයන්ගේ සංකේතේ වන සුදුුවදුම් පොරුවන්ඩ ගන්නවා. කසාාවත ගැන ඔවුන්ගේ ගෞරුව නැති වෙලා ගිහාම සිවුරු පොරුවන්නන්නේ ඇයි කියී එකත් අමක වෙනවා. චීව ප්‍රත්ථ්‍රවේක්ෂාව නැති වෙලායවා විසහිත හුල්ලකින් පහර කාලා දුකින් පීඩා විඳවිධ සිටියදත් ඒත් චද්දන්ත අහස්ති රාජයා පවා කටුක පීඩා ස නොසතිය හැකි තරම් වේදනා ලැබ ලබද්දිත් මේ සිවුරට ගෞරෝ කලා ඇයි එක්තරා ජීවිතයක බෝධිසත්වයන් වහසේ චද්ධන්ත හස්ති රාජය වෙලා පන්නන්නේ දේවදත්ත ඉපදනවා වැද්ද වෙලා හරිද අදන්ත හස්තිරාජයා සිවරට ගරු කළා දෙවත් මුොදල චදන් හස්තිරජාව ගාතනය කළ දළ කැපුවා ම ඔොමිම දළකපා ගත්තා සිවරට අගෞරයක් වේ කියළ හිතාගෙන දෙවදත්ත පැවිද්ධවගේගේඒ ජීවිතෙත් ත්‍රම් පැවිද්දෙක් නමුත් මේ මගේ දළකපන්න පැවි්දෙක්න කියලා චද්දන්ත හස්තිරාජය පැවිද්ධව ගාතනය කළ නෑ කියනවා ඇයිඒ සිවුරට අගෞරයක් වේ කළ හිතාගෙන පුත්තුමයි දැක්කද තිරිසන් සතෙක් හැටියටත් මේ ජීවරයට ගරු කලා කියනවා අගෞරෝ කලේ නෑ කියනවා. එදාඒ චත්්දන්ත හස්ති රාජයා පණ්ඩු ගහල සකසපු අරහත් දජයේ දැකලා එසැනින් මෙන්න මේ ගාතාවන් කියන්න පටන් ගත්තා ඇත්තෙන්ම කෙලෙස් සිවත් නොකළ කෙනෙක් කිසි ම ඉන්ද්‍රියන් දමනයක් නැති කෙනෙක් බොරුවෙන් ජීවත්වන කෙනෙක් සිරු දාගෙන හිටියත්. ඇත් තැනැත්තා වරට සදුස්සෙක් නෙවෙයි. නමුත් කෙලෙස් ඉවත් කරපු කෙනෙක් සිල්ලුවත් වෙලා සිත සමාහිත කරගෙන ඉන්ද්‍රියන් දමනයක් ඇතුව සත්‍යවාදී වනන් ජීවත් වෙන්නේ ආගෙහෙම කෙනෙක් නම් සිවරට සුදුස්සෙක් සීලයක් නැති ප්‍රඥාවක් නැති සිතට එන එන දේ කරන කියන අවුල්වීගිය සිත් ඇති කුසල් දහම් නැති කෙනෙකුට මේසිවර මොනවටද මේ සියවර මොක මොනුව කරන්න දෙදෙම කෙනෙකුට මේ අහනුව මේ ප්‍රශ්න ප්‍රසනාහනවා ඇත්තෙන්ම කෙනෙක් සිල්ුවත් වෙලා සිත සමාහිත කරගෙන පිරිසිදු අදහස් ඇතිව නම් ඉන්නේ එඒ කාන්තයෙන්ම කසාාවතර සුදුස් එෙක් කෙනෙක් උඩගුනම් මාන්‍යයෙන් ඉදිමිලා නම් අවබෝධක් ඥානයක් නැත්නම් සීලයක් නැත්නම් හ ගැලපෙන්නේ සුදු වස්සරයක් තමයි කසාවත් මොකොටද මේ පුස්ත රහතන් වහන්සේ හනවා ඔහුට සුදු ඇඳුම තමයි ගැලපෙන්නේ. කසාවත මොකොටද අනාගත භික්‍ෂූන් මෙන්ම භික්‍ෂුුණීන් වහන්සේලාද දෘෂ්ට සිතින් ඉඳගෙන අගෞරුවෙන් තමයි කල්ල වන්නේ මෙත් සිටින් වස නකම්පිත සිත ඇති. රහතන් වහන්සේලා අටත්තඒේ භික්ෂුණන් වහන්සේලා නින්දා පහස කරන්න පටන්ගන්නවා. සිල්වත්තෙරුන් වහන්සේලා ඒ නුවන නැති සිල්වත් නැති ඉන්ද්‍රියන් දමනයක් නැති සිතට එනේ නෙදේක් කරන අනුවනයාව හික්මවන්ට වහන්සි ගත්තත් ඒවාට ඇහුම් කන් දෙෙන් නෑ ඒ අය හැදෙන්නේ අන්න ඒ විදිහට තමයි. ෝඩෝන් කෙරෙහිත් ගෞරුවයක් ඇති කර ගන්න තමන්ග මහනකරපු උපාද්‍යයන් වහන්සේලාට ගරු කරන්න ෙත් නෑ. රතාචාරියාට කීකොරු නැති අශ්වයෙන් වගේ ඔය ඒ ගාල කඩාගෙන දිවිල්ලක් විතරයි තියෙන්නේ. යහපත් භික්‍ෂූන්ගත් භික්‍ෂුුණීන් ගෙත් කාලය ඔය විදිහයට අවසන් වෙලා යනකොට අනාගතය ඔන්න ඔය විදිහ නිමිති පල වෙනවා. මෙන මේවිදිී කෙලෙස් බලවත්වන දේවල් විතරක් ඉතුරු වෙනවා අනාගතයේදී මේ භයනක තත්ත්ව ඇති වෙනවා ඒක සිද්ධෙවෙන්න කලින් දරමයට කීකරුව බරදුසිත් ඇතිව මාන්‍යය බිමට දාලා ඕනෝන් කෙරහි ගෞරුවයෙන් වාසය කරන්න ඕනේ මේ ඕනුන් කරී ගෞරීෙන් වාසයකනවා කියන එක තුළ තමයි සීලය දියුණු වෙන්නේ. තිේෙනවාද දැන් අපි ගමකු ගෙදරක් අම්මට තාත්තර ගරු කරට දරුවන් කවදාවත් හයිජන් දෙමවපි ස්සර කතා කරන්නවත් නෑ අප එතම කෝ යාළුවක්ක දුරකතරනම තුමක් කියලා අමට තාත්තර ගරු කරන වන හොරට හැගිලලා තමයි දුරකතනමැදු ගන්නේ ඇ යාලුත්ත කත කරනටි කක්ර යාලු කමට කතා කරන බම්බොලන් කියලා මචන් කියලා දෙමවපි ඉස්සර හහිමෝත් කතා කරන්නේ ගිහි සමාජය ඉ පැවි සමාජය කොහම වඩෝනේ මේ ඕනවෝන් කෙරේ ගෞරවේ යට පහත්කං ඇති බව කියන එක තමන්ට මේ චරිතවත් බවක් සිල්ුවත් බවක් සොයං විනයක් සංවරයක් ඇති කරලා දෙනවා ඒක මනුස්සයකට අවශ්‍යයි නේද නේද තිරිසන් ලෝක මේක තියෙනවාද තිරිස ලෝක බොහෝ සත්තු දන්නවද මේ මගේ අම්මාය මෙමගේ තාත්තාය මේමගේ නංගී අක්කාය අයියාය මල්ලීයේ අම්මගේ නෑයෝය මේ තාත්ක නෑයෝය කළ දන්නවාවද දන්න ඇගුලු වරදය බැෙන්න හිතුුණාම වරදි පෙන්දෙනවා. ඒක මොන ස්වභාවේද තිරස්චීන ස්වභාවය නමුත් මිනිස් ස්වභාවය ඊට වඩා වෙනස් වෙන්ඩෝනෙනේ. එතුර මෙිහි සුඳහන් කරනවා මෙහෙම. මෛත්‍රී සිත් ඇතිකර ගණ ඩෝන හැම තිස්සේ මෛත්‍රීගින් ඕන කියනවා තරහෙන්නේෙම කරුණාවන්ත ජීවිතයක්ගේ ව්ඩ ඕනේ අනුන්ගේ දුකට න නුවන යොදා පිහිට වෙඩ ඕනේ මෝඩ විදි නෙමේ අනුන්ගේ දුකට පිහිට වෙන කොමද නුවන යොදා මේ නුවන යොදා කළ විශේසන පදයක් වාවිච්චි කරරි. බොහෝ අයි අනුන්ගේ දුකට පිහිට වෙනවා පිහිට වෙලා පස්සෙ කාල මැස විලි නගනවා මන් දන්න නම් ඔය මිනිසු පැත්ත බලන්නේ දන පාරයම මැරන්්ඩ අරවා අප කෙනෙකුට පහිට වෙන්නේ යම් ලාභ ප්‍රයෝජනයක් අඩුමගාන ප්‍රසංසාවත්බලාගෙන. එතුර අපි අපෙන් උදව් ලබපු අය අපේ ගුණ කියන්න නොඳ කියන්න අපට ප්‍රසංසා කරන්න අපට සත්කාර ගෞරෝ දක්වන්න නොක හමී යතිවද. හමි එකක් නෑ හැමිතරම් පුරු න්න ඕන ගහි පැදි අපි දෙපිරිසම අනුන් තුලින් ගුණ අපේක්ෂ නොකරයිද තේරෙනවද තුිින් අපිගුණා අපපේක්ෂ කරොත් කවදාවත් සතුරින් ඉඳ වෙන්නේ ඇයිඒ ලෝකට හිංඟමකක්ද ගුණේ ලෝක මිනිසු ගුණිය හිග නිසා කවුරුත් කාගවත් ගුණ කියන්නේ. කවුරුත් කාගවත් හොඳ කියන්නේ හරිත බොහෝ තැන් බොහෝ විට වෙන්නේමකක්ද. හොඳ තිබ්බත් නේද ගුණ තිබ්බත් ඒවා පිට වෙන්නේ? හගුණම කියනවා නොහොදම කියනවා.වැරද්දම කියනවා. තේරනවාද. ත කුසල් සිත්තපතිනවාද. කුසල් සිත් උපදින්නේ මෙත් සිත් ඇති කර ගණ්ඩෝනි. කරුණාවන්ත ජීවිතයක් ගෙවන් ඕනි. සිල්වත් වෙලා සංවරේ යුක්තව අකුසල් දුරු කරන්ඩත් කුසල් වඩන්නත් වීරියෙන් ඉන්ඩෝනි ජීවිතයේ දෙවෙනි කොට ධර්මය හැසිරෙන්ට ඕනිේ වීරියෙන්මයි වාසය කරන්න ඕනේ. ධර්මී හැසිරෙන්න්නට ප්‍රමාදවීම භයානක දෙයක් වසයෙන් දකිින් ඕනේ. අප්‍රමාධයෙක්ෂේම භූමයක් හැටියට දකිින් ඕනි. ඒ යමා නිවනි ඉස්පර්ස කිරීමට ආර්ය අස්ථාංගික මාර්ගේම වඩන් ඕනේ. මේ වනාහි පුස්සනම් රහත් මනිදුන් වදාළ ගාථ වන්නේ. දැතු රදම මෙම රූපවාහිනි දම් දෙසුමදී රහතන් වහන්සේලා දෙනමක් විසින් සිදුකරපු නේද පුදුම හිතන අපිට නිතර අහන්ඩ නොලැබෙන දේශනා දෙකක් විස්තර දෙකක් සත්‍ය පුවත් දෙකක් අහන්ඩ ලැබු නනේ ඔබ හිතනවා අපි මේ ජීවත්වන සමය මහා පින්වන්තයන්ගේ සමයක් කියලා අපි දැන් මීට අවුරුද්දර කලින් බණහිව මොකාවරණය දාගෙන්ද රණයක් නැතුවද ැ අපිට එකත් නැතිවුුණානේ එරම එක පිනක්ද නමුත් අපිට මාවරණය දාගෙන හරි බනාහන්ඩ අවස්ථාවක් තවම තවම තියෙනවා අනාගතව මොන මොුණ දේල් වවෙන්න තියනොද ලබි දන්නවද. රහතන් වහන්සේලා විසින්ව මේ හෙළිදරව කරපු නිසා වර්මානයේ සවභහවත් අපට යම් යම් විදිහකින් පෙනෙන් දකින නිසා පි දන්නව මේ බොරු නෙ නාසල කර ප්‍රකාශන එකන්ත සත්‍යයි කියලා. බුදුරජාණන් වහන්ේ ගනාගත වන්ස දේශනාව බහල ඇති වරින්වර චක්කවත්ති සිංහනාද සූත්‍රයේති. අනාගත ලෝකී බලවත් වෙන්නේ. අධර්ම රාගය එකන දරුවට අම්මව අම්මව කළ පෙන්නේ. හරිද අම්මට පුතාව පුතා කල පේන්නේ. තාත්තට දුව දුව කියල පෙෙන්න්නේ දුවට තාත්තව තාත්ත කල පෙන්නේ තේනොටම කියනක. ආගේ කනාගත වෙනවා. අදරම රාගය විසම ලෝබය කොච්චර තිබත් මාති. ලෝකට පෙන්නන්ඩ ඉිනිස්සු ජීවත් වෙනවා. එක විසම ලෝබය. ලෝකට පෙන්නන්ට ගේ හදනවා. ලෝකට පෙන්න්නට නය වෙලා වාහන ගන්න ෝකට පෙන්නන්ට අඳනවා. හරිද ලෝකට පෙන්න්නට ළමයිට උගන්නවා. ලෝකට පේන්්ඩ කෑම කනවා. ලෝකට පෙන්ඩ බෙහෙත් ගන්නවා. හරිද. ෝකට පේන මයි හෙමක්ක කරන්නේ. තමන්ගේ හිත සතුරු කරගන්න නෙමි දැ තමන්ගේ හිත සතුරු කරගන්නම් කවදාවත් නයට ජීවත් වෙන්නේන තියෙනදෙන් ජීවත් වෙනවාන ඒකට විසම ලෝබය කියලා කියනවා අනාගතේතකොට අධර්ම රාගය බලවත් වෙනවා විසම ලෝබය බලවත් වෙනවා තුන් එෙනක මිත්‍යා ධරම මිත්‍යා ධර්ම කළ කියන්නේ මේ දේ කරපාං දියුණු වෙනවා ක කිව්වොත් සුෙක් හරි වන්න ලැස්ත තිරිසන් සතෙක්ට හරි වඳින ලෑස්තයි තේරවද කියන එක මේ දේකලොත් සෞභාග්‍ය ලැබෙනවා කිරී උතුරණවා නිස්සු ඕන මිත්‍යාවක් හිස් මුදුරින් පිළිකඩ ලැස්තති මෙයයි නිවන් පිණස්ස පවතින මාර්ගය ආර්යස්ථාංකික මාර්ගයකවර පස්සේ ඒගෙන සංවේදී වෙන්නේ එක හිතට යන්න හිත තදයි නිසා මෙවැනි දෙසුම් ශ්‍රවණය කරල් අපි කරන්න ඕනේ හිත නරක් කරගන්නක නෙමේ හිත පාරගන්නක නෙමේ හිත රිද්දගන්න එක නෙමේ මේ විග්‍රහය කරපු අපිටවත් අපිට දොස්කන එකත් නෙමේ මක අපිත් මේ කණ්ඩායම ඉන්නේ නැ හෙළිදරව් කර්ඩිපේ නේද එතකොට අපි හැම දෙනාම බුදුරජාණන්සේ වදාළ දහම් ක්‍රමය තුළ හැසිරෙන්ට තමයි මහන්සිගණ්ඩ නේ වහන්සේ මොකදදාල දහම් ක්‍රමය නිවන පිණිස පවතින දහම් ක්‍රමමකක්ද ආර්්‍යස්ථාංගික මාර්ගය පැවිදිී උතුමන්ට අනුගමනය කරන්න තියන්නේෙත් ආර්යස්ථාංගික මාර්ගය ගිහි ඔබට අනුගමනය කරන්න තියනෙත් ආර්යස්ථාංගික මාර්ගයේ ආර්යස්ථාංගික මාර්ගයෙන් තමයි සියල දුක් අවසන් කළ හැක්කේ මඟ පල නිවන් ශාක්සාත් කර ගත හැක්කේ ඒ පිිස ඔබට මට අප හැමට වාසනාව උදාවේවා පුන්්‍යයානමෝදනාව. අද මෙම රූපවාහිනී දම් දෙසුමට තම සැදැහැති දායකත්වය ලබාගැෙන කටයුතු කරන ලබන්නේ නිට්ටඹුව කදහේන පදිංචි ශ්‍රයාාණි කාන්ති සෙනෙවරත්ම මහත්මිය ඇතුළු සෙනවිරත්න පවු්ලේ සහෝදර සහෝදරින් ඇතුළු ඥාතීන් හැම දෙනා එකට එක්ව. ඉතින් ශ්‍රයාණී කාන්ති සිනිවිරත්න මහත්මය පදාන සිනිවිරත්ම පවුල්ලේ හැමට සහෝදර සහෝදරියන්ට මෙම ධර්ම දානමය කුසලය සතුරාරි සත්‍යබෝධය පිණිස පවතීවා. පිනිතුන් තවරුටත් බලාපොත්තු වෙනවා අපවතිී වදාල බෞද්ධයා මාධ්‍ය ජාලය නිර්මාණය කරපු අපගේ කල්්‍යයානමිත්‍රරන් වහන්සේ වන රනාගම කුසල දම්ම නායක ස්වාමින් වහන්සේට පු්්‍යාණු මෝදනා කිරීමටත් ෆරන්සිස් සෙනවිරත්න සීයාට නීටඩස් බණ්ඩාරණයක ආ්චීට ලයිනල් බටන් සෙනවිරත්න සහී ජයසේන යන පියවරුන්ට වල ස් බණ්ඩාරණයක ආච්චීට සිවානන්ද සෙනවිරත්න මාමාට නිසංක සනිවිරත්න බලසෝරිය ප්‍රබෙයා ඇතුළු නමින් මියගිය වර්ග පරම්පරාගත ඥාතීන් සෑමසලු දෙනාටම මේ පින් පරලෝක වස්සයෙන් ඒ ජීවිත සැපෝත් කරගන්නට සුවපත් කරගන්නට සංසාර්දුකින් අත්මි දෙන්නටම උපකාරයක්ම වෙත්වා. අසූ වටවෙනි වියහි පසුවන ජනමදිනය සමරණ සුරංගී සෙනවිරත්න මෑණියන්ට නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් සැලසේවා. පවුලේ සියලු දෙනාට සලු ඥාතීන්ට අධ්‍යාපනය ලබන සියලුම දූදරුවන්ට සියලු යහපත සැනසිල්ලවේවා. ධර්ම දේශක ස්වාමින් වහන්සේටත්. බෞද්ධයා මාධජාලයේ සභහපති නායක බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේටත්. නෙටූ ස්්‍රී සේස්ත්‍රාරාමාදීපති ගෞරුවනීය කොට්ටව උපරතන ස්වාමින් වහන්සේටත් බෞදධයා මාධජාලයේ කාරය මණ්ඩලයේ සෑමසිලු දෙනාටමත් මේ හැම පිනක්ම නිවන් පිණිස පවතිීවා. කොවි වසංගතය හේතුවෙන් ලෝකේ පුරා පීඩාවට පත්සිලු ජනතාවට ඉක්මන් සුව සහනය වේවා. ප්‍රවිද හමුදාවට සෞඛ්‍යංශවල හැමටම සියලු සෙත සැලස්සේවා කියලා දායකයන් සෙත් පතනවා. රැස්කළ උදාාර්තර පොන්න ධර්මයෝ පින් කැමති සියලු දෙවිවරු අනු මෝදංව සැප ලබත්වා. ඔබා පැහැමනමින් අභාවයට පත්සලු ඥාතිවරුද. රටදෑ සැම වෙනවින් දිවිපිදූ වීරෝධාර රණ විරුවෝධ වසඟගයේ හේතුවෙන් ලෝකේපුරා ජවිතවලින් සමුගත් ලක්ෂ සංඛ්‍යත සෑමසිලු දෙනාද මෙ පින් බලෙන් සංසාරික වසයෙන් සුවපත්වෙත්වා සංසාරය නත්මි දෙෙත්වා අපේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් අප උතු මහෝපාදයන් වහන්සේලාටත් ත්‍රයිනිකායික මහනායක අනුනායක ස්වාමින් වහන්සලා වර ප්‍රමුක සමස්ත ශාසන බහරධාරී බහාසංගරත්නයටත් සලු යහපත සැනසිල්ලවේවා. චතුරාරි සත්‍යාබෝධය වේවා. පොදවෙයි ලෝකේපුරා සදහම් ශ්‍රවණය කරපු හැම දෙනාටම මේ හැම පිනක්ම අමානිවන්සුව පිණිසම හේතුවාසනාවෙත්වා. ආකා සට්ටා්චබුම් මට්හාා දේවානාගා මහිද්ධිකා पुञ्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु शासनं हकाशट्टा च मुम्मट्टा देवानागा महिद्धिका पुञ्यन्तं अनुमोदित्वा चिरण् रक्षन्तु देसनं हकाशट्टा च बुम्मट्ठः देवानागा महिद्विका पुञ्यन्तं अनुमोदित्वा චිරන්රක් කන්තුතුවං සදා හැම දෙනාටම ත්‍රවිධරත්නය යනන්ත ආශිර්වාදය සැලසේවා.